ආයි බෝවන් ඔයාලා හැමෝම පිළිගන්නා දින්නස් ලොක්ස් YouTube channel එකට. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්න අපිත් එක්ක product review එකක් ගැන බලන්න. ඉතින් ඔයාලට පේනවා මගේ අතේ තියෙනවා Intex brand එකෙන් baby pool එකක්. ඉතින් මේක ගැන තමයි අද මම review කරන්නේ. ඉතින් මට වගේම ඔබලා ඉන්න තවත් අම්මලාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතිච්චින්ද මේ review එක කරන්න හිතුවා. විශේෂයෙන්ම බබාට අලුත් pool එකක් ගන්න ඉන්න අම්ම කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ video එක දිගටම බලන්න. ඉතින් මේ pool එක ගැන කතා කරොත් මේකේ size එක ඇවිල්ලා සෙන්ටිමීටර් 85 වැඩි කිරීම 85 මේකේ ගැඹුර සෙන්ටිමීටර් 23 ඒ කියන්නේ අඟල් වලින් අඟල් 9ක් වගේ වෙනවා. ඉතින් මගේ බබාට තාම වයස මාස 20යි. ඉතින් ඒකින්ද මම මේක ගත්තා. හේතුව මේ pool එක තියෙන්නේ අවුරුද්දක් අවුරුදු 3ක් අතර බබාලට. ඉතින් මේ වයසේ බබාලට පාවිච්චි කරන්න පුළුවන් තවත් වර්ගී pool තියෙනවා. නමුත් මම මේක ගත්තා. ඒකට හේතුව මම වීඩියෝ එකේ ඉස්සරහදී පැහැදිලි කරන්නම්. मेके ड्यूरेशन्स अनिवार्यवाण मुकद मे वगैरह पावचि अनिवार्य धनवाणी मुकद बबाला संबंध तीन दिंदी अभी मेक अनबॉक्स के बलू मेके अतले कोहमद तीन इध मम मेकते शाप संकर्ण की वाले लेसी मोयागन बेबी षाप हेक ओन बेबी षाप हेक मेक विविध वर्ण वाली विविध प्रमाण अन्वली विविध मिलगना अटते मिलदी गई मे हकीन इध मे मंगत पूल के प्रधान कलर्स दिगाती कोलपाट रोज पाट इध मट इन दुवेक्की मम रोज पाट इंकता अब मेक दिगर मेक कोहमद तीन की इतनी मेक दिगारे मन की आना मे वे पूल गद्दी अनिवार्य अभी पंपेक मिलदी गुना एक तपड़े मैं गुणे एक बेबी षापल ओन षा बेबी षापे कि आल्ट मिलदी गुलाम इतनी मे तीन पूल की दिगार तीन विधि मेके प्रधान हाल्स दिगावा एक अब इंटरन हरी तीन हाल एक चुटा चूटी ओपनर्स वाले पेन इंक पूल के रिंग वाट पटे तीन बंद कोटस वेनम पुरा हूलापुर वेनम तब वाले तीन मे दिखट में दिपार कृतम हूलापुर अभी सहायल पेना पूल के आईने गल तीन मे पूल के पावचिकरण डिशन आने वाले मेम कीवाणी मुकद बबाल की करोना वाली अभी गुडाक सर के मत इध मम कीवल गत दीवल मंगल वीडियो की इस तरह की अना मेकअपंट तीन पे मंगल कल की या पंपनी मंगे या पंप मंगल दंपेना मे तीन या पंपेक मेगा तीन टेक्स ब्रांड के मतमाई मेक मंगद बेबी षापे मेक लंका मुद्दा मुद्दे रूपये दस दसिए मे लखने एक्म पूल को एक्म या पंपे को एक्म ब्रांड को विविध मिलगना अटते कड़वल तीन अलट विविध कड़वल बलने हकीव तीन तंक पेग बल मिल दीगनी हकीव तीनवा इत मे पूल मे सारी मे आ पंपेक एट मे गुटाक सहल पुडक बालने हरिम ప్రయోజనవత్ ముకద వాలట మంగ ఇస్తరైది పెన్నన్న మే ఆ పంపేక అపిట వివిధ దేవాల వలట పావిచి కరన్న పులం విశేషయమ మేకే నొసల్ తునక్ తీయనో ఎకక్ 6.7 మిలీమీటర్ దెవని ఎక 8.5 మిలీమీటర్ అంతిమ ఎక 18 మిలీమీటర్ కేల ఇతిన్ అపి హులం గహన్నే మొన వగే ప్రొడక్ట్ ఏకటద ఏ అను అపిట నొసల్ ఎక మారు కల్ల పావిచి కరేమే హకియావ తీయనో ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට මේ පේන්නේ මේක මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බබාලගේ බෝල වලට ඊට පස්සේ ලයිස් ජැකට් වලට ස්විමින් pool equipments වලට එහෙම නැත්නම් එයා බෙඩ්ස් වලට එයා සෝෆාස් වලට වගේ විවිධ දේවල් වලට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේක ෆික්ස් කරගන්න ආකාරය පොඩ්ඩක් අමාරු නැහැ. මේක අතර ගත්ත ගමන් හැමදේම ක්ලියර්ලි තේරෙනවා. ඉතින් දැන් අර මං කලින් කිව්වා වගේ බබාගේ pool එකේ ඉස්සලම බබා ඉඳගන්න ප්‍රදේශයට තමයි අපි හුලම් පුරව ගන්න ඕනේ. ඊට පස්සේ තමයි බඳ කොටසට පුරව ගන්න. ඔයාලට පේනවා මේක 6.7 mm කියන්නේ චූටි නොසල් එකෙන් තමයි අපි බබා ඉඳගන්න හරියට මේක හුලම් පුරව ගන්න අවශ්‍ය. ඉතින් ඇත්තටම මේ වගේ pool එකක් ගන්න එක වටිනා විශේෂම අවුරුද්දට අඩු බබාලට පාවිච්චි කරන්න පුළුවන් මීට වැඩි පොඩි ප්‍රමාණයේ pool උත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒක ගැන කතා කරොත් මට මතකයි මගේ දුව කියන්නේ ඔයාට අවුරුද්දක් වෙන කලින් එයා හිටගන්න උත්සාහ කරන කාලේ
යා බෙස්මි ඉඳගෙන ඉන්නෙම නැහැ. යාට ඕනේ හිට ගන්න. නමුත් එයාට තනියම හිට ගන්න හැකියාවක් නැහැ. ඉතින් සමහර කාලකට යාවත් මං අතින් අල්ලගෙන ෂව එකත් අල්ලගෙන මට වෙලාවකට හරි අමාරුයි නාවන්න ගියාම. ඉතින් මේ වගේ වෙලාවක ඔයාලට පුළුවන් අවුරුද්දට අඩු බබෙක්ට වගේ පුංචි පූල්ලයක් අරගෙන පාවිච්චි කරන්න. මොකද ඒ වගේ වෙලාවක බබා වැටුණත් බබාට රිදෙන්නේ නැහැ. දැන් ප්ලාස්ටික් බේස්මක වගේ බබා වැටුණොත් බබාට ඇඟ වැදිලා රිදෙන්න පුළුවන්. නමුත් මේ වගේ එක එහෙම රිදෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා මම නොසල් එක මාරු කරා 8.5 එකට. මොකද වට බඳ කොටස තියෙන හෝල් එක චුට්ටක් ලොකු එකක්. එතකොට ඒකේ මිඩල් නොසල් එක දාලා තමයි අපි හුලම් පූරව ගන්න අවශ්‍ය. ඉතින් මේ පූල් එක පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම මම කලින් කිව්වා වගේ ඩිරෙක්ෂන්ස් ටික කියවන්න. ඉතින් මම දැනගත්ත දේවලුත් මම කියන්නම්. විශේෂයෙන්ම මේ පූල් එක දැන් ඩැමේජ් තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. මේක කියන්නේ අපි තියෙන මතු පිට අනුව විශේෂයෙන්ම කොන්ක්‍රීට් වල, ඊට පස්සේ කඩතොළු වගේ තියෙන පොළවල් වල, ගල් උඩ ඒ වගේ තැන්වල කොහෙත්ම මේක තියන්න එපා. මේක එතකොට ඩැමේජ් වෙනවා අනිවාර්යයෙන්ම. ඒකින්ද හොඳ සුමට මතු පිටක් තියෙන තැනක තමයි මේ පූල් එක තියන්න ඕන. ඒ වගේම මේ පූල් එක පාවිච්චි කරන්නේ නැති හැම වෙලාවකම මේකේ වතුර ප්‍රමාණය අහක් කරලා තියන්න. ඒ වගේම තමයි මේ වගේ පූල් එකක් පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම වැඩිහිටියෙකුගේ අධීක්ෂණයේ යටදී තමයි දරුවා ඉන්න ඕනේ. විශේෂයෙන්ම මේ වගේ පූල් එකක දරුවව දාලා කොහෙත්ම තනියම තියලා යන්න එපා කිසිම වැඩකට. මේ වගේ පූල් වල වතුරු කියන්නේ වාර්තා වෙච්ච අවස්ථා වෙන තරම් තිබිලා තියෙනවා. ඉතින් ඒකින්ද කොච්චර අඩු ප්‍රමාණයක වතුර තිබුණත් මේකේ දරුවා දාලා යන්න එපා. ඒ කියන්නේ සාමාන්‍ය අපි බබාව අල්ලනකොට අපිට අල්ලන්න පුළුවන් දුර වගේ තමයි වැඩිහිටියෙක් මේකේ ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒකින්ද මේ පූල් එක පාවිච්චි කරද්දී අනිවාර්යෙන් ඩිරෙක්ෂන්ස් කියවලා ඒව මතක තියාගෙන කරන්න. ඉතින් මම ඔයාලට කලින් කිව්වා මේ අවුරුද්දක් තව තුනක් අතර බබාලාට පාවිච්චි කරනවා වෙනත් තව ගැඹුරු පූල් තියෙනවා. නමුත් මම මේක තෝරගත්තා. ඒකට හේතුව තමයි මේකේ ගැඹුර අඟල් 8ක් වගේ, සෝරි අඟල් 9ක් වගේ. හේතුව දැන් බබා අපි දන්නවා ගොඩක් වෙලාට අවුරුද්දක් තව තුනක් අතර බබාලා ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න ඉඳගෙන. ඉතින් එයාලා ඉඳගත්තම එයාලට මේ වගේ පූල් එකක අවට පරිසරය පේනවා. අපිටත් බබා පේනවා. නමුත් සමහර පූල් තියෙනවා වට ප්‍රමාණය එක වුණාට ඒවයි ගැඹුර වැඩි. එතකොට බබා ඉඳගත්තම බබාට අවට පරිසරය පේන්නෙත් නැහැ. අපිට බබාව පේන්නෙත් නැහැ. දැන් මේ වගේ එකක් ගාඩන් එකක තියලා බබාට සෙල්ලම් කරන්න දුන්නත් එයාට අවට පරිසරෙත් පේනවා හොඳට. ඉතින් ඒකෙන් තමයි මේ වගේ පූල් එකක් ගත්තා. මට එතකොට ගොඩාක් වතුර ප්‍රමාණය පුරවන්න අවශ්‍යත් නැහැ. බබාටත් මේක ගොඩක් පහසුයි. ඉතින් මේක ආරන්ති යන්න උනත් ලොකු ඉඩ ප්‍රමාණයක් යන්නේ නැහැ. ඒකින්ද මේ පූල් එක පහසුයි. ඉතින් මම මේක බබාට තෝරගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ බබාගේ වයස අනුව ඔයාලට කැමති පූල් එකක් තෝරලා ගන්න. ඉතින් ඔයාලට පේනවා මගේ බබාට මේක ගැන හරි අයිඩියා එකක් නැතුණාට එයා දැන්ට මත් ගොඩක් එක්සයිටඩ් වෙලා ඉන්නේ. ඉතින් එයා මේක පාවිච්චි කරන්නේ කොහොමද, එයා මේක නානේ කොහොමද කියලා වීඩියෝ එකක් මම ඉදිරියේදී අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගෙත් එක්ක රැඳිලා හිටියට. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දෙන්න, ඒ වගේම ෂෙයා කරන්න. ඒ වගේම දිනෑස් ලොග්ස් Facebook පිටුවටත් එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලට එහෙනම් සුබ දවසක්.